Hi there, welcome back to my channel. This is Sina Inna's Pearl Heart. I think ඔයගලන්ට කොහමද ඔයගලොන්ගොක්කම හොදින් ඇති කියලා හිතනවා. අද බබාලා දෙනාත් එක පොඩක් එළියට යනවා. මොකද පොඩි දෙන්නව අරගෙන මම ජම්පින් වලට යනවා ඔයගලන්ට එක්ක. මොකද මේ දවස් ටිකේම කොහෙවත් එක්කගෙන ගියේ නැහැ. ඒක නිසා. අනත් එක්කගෙන ඔන්න අද යනවා අපි. කොහෙද යන්නේ? ජම්පින් වලට. ජම්පින් කරන්න යනවා. මොකද මේ ගොඩක් දවසකින් අපි ගියේ නැහැ මේ අවුරුද්ද මේ පළවෙනි පාරට යන්නේ මොකද දැන් සම්මල කතෙන් එන ලං වෙනවා ඉතින් මේගොල්ලන් කියලා මීටිය එක්කගෙන යන්න කියලා නමුත් මට වෙලාවක් තිබුණේ නැහැ දැන් වැඩේ වෙන නිසා ඉතින් මම හිතුවා දෙක එකගෙන යන්න ඕනි කියලා ඉතින් මේ යන්නේ අපේ ගෙවල් ළඟ තියෙන තැනකට තමයි ගිහම බලන්න ඔයගොල්ලෝ අපි ගොඩක් වෙලාවට මෙතනට යනවා සමයක පටන් ගත්තේ නැති නිසා තාවත් ඉතින් කාලේ තියෙනවා. නමුත් දැන් අද ටිකක් පෑවුවා නැත්නම් අද දවසම වහිනවා කියලා තිබ්බ නිසා මේ යන්න නැතුව ඉන්නත් හැදුවේ. හැබැයි පායපු නිසා අපි තීරණය කළා ඔන්න යන්න. වාහනේ පාක් කරලා මෙන්න මේ විදිහට අපි යන් ඊට පස්සේ ඉතින් දැන් වාහනේ පාක් කරලා දැන් මේ විදිහට පයින් යන්න ඕනේ ගඟ දිගේ ඉතින් මම ඔයගලන්ට පෙන්වන්නද කොච්චර ළඟට අපි ඇවිල්ලා ඉන්නවද කියලා ලියනට ගොඩාක් හැපි මොකද ඉතින් අපි ගොඩාක් දවසක ඉන්නේ මේ ඉන්නේ ඒ නිසා ලියනට නම් ගොඩාක් හැපි මම චූටි දෝගෙන් බේරෙලක් නැහැ වීඩියෝ කරන්නකෝ කියනවා මොකද මේ ආසයි ලස්සනයි කියලා ගොඩ දවසකින් අපි ඇත්තටම මේ පැත්තට ආවේ තාම ලස්සන නැහැ සමරක එන්න ඕනේ සැලක පිරෙන්න ඕනේ එතකොට තමයි මේ මේරියා එක ගොඩක් ලස්සන මොකද මීට අවුරුදු 5කට විතර කලින් මගේ ගෙදර තිබුණ මේ කිට්ටුව එතකොට මම මේ ජොගින් කරන්නේ මේ රූට් එකේ තමයි ඉතින් ගොඩක් ලස්සනම රස්සන රූට් එකක් තමයි මේක ඉතින් මේරියා එක හරිම ලස්සනයි සමරකට සෙනක පිරෙනවා ඉතින් ගොඩක් කාලවට දැන් තාම ඉතින් සමරගෙන මේ නිසා සෙනඟ ටිකක් අඩුයි. නමුත් ලස්සන නම් කිසිම අඩුපාඩුවක් නැහැ. නමුත් සෙනඟවහම තවත් ලස්සනයි. ඉතින් ඉස්සර මේ පාර මම හැම වෙලේම මට මතක් වෙනවා මේ මම ඇත්තටම ගොඩක් කාලෙකින් මේ ආවේ මොකද මගේ ඉස්සර මම කිව්වා කලින් කිව්වා වගේ මගේ ගෙදර ළඟනේ තියෙන්නේ මේක. ඉතින් ඉස්සර හැම වෙලේම වගේ සතියට සැරයක් නෙමෙයි සාමාන්‍ය දවස ගන්න වගේ අපි එන තැනක් තමයි මේ. ඉතින් දැන් මම මීට ටික එහාට වෙන්න තමයි මගේ ගෙදර තියෙන්නේ. ඉතින් ඒක නිසා ලොකු දුරක් නැහැ. නමුත් ඉතින් වැඩි වෙන්නේ නැහැ මේ පැත්තට. මේක ඉතින් ජිම් ඇරියා එක. ඉතින් මේ ඔක්කොම මෙහි නගර සභාවෙන් තමයි තියලා තියෙන්නේ. පෙෂාර නකො. හරි
අපේ චූටි දුව තමයි ගොඩාක්ම සතුටින්ම මෙතන මේ ඉන්නේ මොකද යා තමයි මේකට ආස. හරිම ෆෙලීච වේ දෙන්නට. ඇත්තටම මේක ගොඩාක් හොඳයි මේ ළමයින්ගේ ඇඟ වර්ධනය වෙන්න සහ ඒ වගේම මේ උස යන්න ගොඩාක් හොඳ ස්පෝට් එකක් තමයි මේක. ඉතින් මේ චූටි කාලේ ඉඳලම විශාලණන් ඇත්තටම අරන් එනවා අපි. දැන් යා අවුරුද්දකින් විතර තමයි කරන්නේ සමහන්සි. මේ මලකට කියන්නේ මාර්ගරීතා කියලා. හරි ලස්සනනේ මාර්ගරීතා පිරීලා තියෙනවා මේ හරියේ. පොඩ්ඩක් ඇවිල්ලා වාඩිලා මොකද මගේ කකුල් දෙකත් රිදෙනවා හිටගෙන ඉඳලා මොකද පිටිපස්සෙන් ගොඩක් පේනවා මගේ බබාලා නම් ඒගොල්ලන්ගේ ඉතින් යාළුවෙකුත් හම්බ වෙලා ඉන්නවා. ඉතින් මේ විදිහට තමයි අද දවසේ මේ දවස හවසවරු අපි ගත කළේ. ඉතින් දැන් දිගටම මම නිවාඩු නිසා ඉතින් මට මේ වගේ ජොබ්ස් ටිකක් තමයි කරන්න වෙන්නේ පොඩි දෙන්නත් එක්ක. දකින්නේ පැනොරාම එක කොහමද කියලා නේද? චර්ච් එකේ බෙල් එක වදිනවා හවස 6යි කියලා. ඉතින් හවසවරු මේ විදිහට තමයි අද මගේ ගත උනේ. ඉතින් ගොඩක් ලස්සන පරිසරයක ඉඳලා මේ විදිහට හරි ලස්සන හන්දෑවක්
පොඩි ඇත් එක්ක මේ විදිහට ගත කරන්න ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි කියනවා මගේ වීඩියෝස් බලනවට. මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා පොඩි support එකක් දෙන්න. ඒත් එක්කම ඒ ළඟ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. Ci vediamo.